ආයුබෝවන් කිපිනගන ඔයගොල්ලෝ සියලු දෙනාමගේ YouTube channel එකට අද තවන බලාපොරොත්තු වෙන්නේ භෞතික විද්‍යා පාඩමේ ඉතාමත් වැදගත් වන පාඩමක් වන යාන්ත්‍ර විද්‍යා පාඩම් මාලාව. ඉතින් මේ යාන්ත්‍ර විද්‍යා පාඩම් මාලාවේ තවත් කොටසක් වන මේ නිව්ටන් නියම පිළිබඳව කට්ටන්ට මම ගිය හතිය තියෙන කොටසක් ආවරණය කළා. අද කතා කරන බලාපොරොත්තු වෙන්නේ නිව්ටන් නියම කොටස්වල පසුගු විභාගවල ටිකක්. ඉතින් නම් මේ මාලේ මේ වීඩියෝ එකට කොටේ මුලසිට අවසානයේ කොහෙන් අධ්‍යයනය කළා නිව්ටන් නියම පිළිබඳව කරන පසුගු විභාගවල තියෙන අපහැදිලිතාන් තියෙන එක නිරාකරණය කළා ආවරණය කරගන්න කියන කැමතියි. ඒ වගේම පාඩම් පටන් ගන්න කලින් ඔයාලට දෙයක් කියන්න කැමතියි. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අමතක කරන්න එපා. අපි එහෙනම් දැන් පාඩුවට යමු. දැනගේ මල්ල සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන යාන්ත්‍ර විද්‍යා පාඩම් මාලාව වෙනව නේද නිව්ටන් නියම පිළිබඳ. ඒකේ පසුගිය විභාග ගැටලු තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ වීඩියෝ එක මුල සිට අවසානයෙන් හොඳින් අධ්‍යයනය කරන්න. ඒතර ඔකටට මගහැරුණු තීරි කොටස් ටික ආවරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම පසුගිය විභාග ගැටලු සාකච්ඡා කරනකොට ඔකටන්ට මේ ගැටලු වලට අවශ්‍ය පිළිතුරු පමණක් නෙවෙයි මම සාකච්ඡා කරන්නේ, ඒකට අවශ්‍ය තීරි කොටස් ටිකත් සාකච්ඡා කරනවා. ඒතර ඔකටන්ට මේ ගැටලු ආශ්‍රයෙන් ලොකු තීරි කොටස් ප්‍රමාණයක් ආවරණය කර ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මේ පසුගිය විභාගවල සාකච්ඡා කරනකොට ගැටලුවට පමණක් අවශ්‍ය තීරි කොටස් විතරයි සාකච්ඡා කරන්න, නැත්නම් ගැටලුවට උත්තරේ පමණයි මම සපයන්නේ නැහැ. එහෙම නෙවෙයි ඒක සිදුවන්නේ. මම පසුගිය විභාගවල ආශ්‍රයෙන් ඔකටන්ට ඒ ගැටලුව නිරාකරණය කරගන්න අවශ්‍ය තීරි කොටස් ටික තමයි මම කියා දෙන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ මාලාවෙන්. අපි එනම් මුලින්ම පළවෙනි ගැටලුවට යමුමු. අපි දැන් බලමු මේ ගැටලුව කොහොම මුහුණ දෙන්නේ කියලා. A සහ B රූප වලින් පෙන්ව ඇති අන්දමට එකක බර නිව්ටන් 10 වූ සාරම සම ලී කුට්ටි දෙකක් සුමට තිරස් මේසයක් මත තබා ඇත. ඒතර මේ මේසේ සුමට තිරස් අනිවාර්යෙන් මතක තියාන සුමටයි. ඒ කියන්නේ ඝර්ෂණයකින් තොරයි. මම ඉදිරි වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන කොටසත් එක්ක ඝර්ෂණය පිළිබඳවත් සාකච්ඡා කරන්න. එතකොට ඊළඟ කියලා දෙනවා ඒහි ලී කුට්ටිය අවිතාන්‍ය තන්තුකර බැඳ එම තන්තුවේ සුමට කප්පියක් වටා යවා නිව්ටන් 10 බැරති නිදහස එල්ලන තවත් ලී කුට්ටියට ගැට ගසා ඇත. බීහි එවැනි සමාන තන්තුක සුමට කප්පියක් හරහා යවා තන්තු කෙලවර නිව්ටන් 10ක සිරස් සැටගුරු බලයක් මගින් අඳුන ලැබේ. මෙම සැකැස්මි. එතකොට මේක කියලා තියෙනවා අවිතන්න තන්තුවා. අවිතන්න තන්තුවක් කියලා තියෙනවා. ඒ වගේම පිය සුමටයි කියලා දීලා තියෙනවා. එතකොට මේ අවස්ථාව නිසා අපිට පුළුවන් මෙන්න මේ තන්තුය ඇති වෙන ආතති බල ටී කියලා ගන්න. ඒක සෑම මේ තන්තුවේ සෑම තරම් ඇති වෙන බල ආත් එකයි කියලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේක සැලවුවොත් මේකට ආතති බල අපි T එක කියලා ලකුණු කරගමු. එතන මේ සෑම තැනම ඇති වෙන ආත් බල එකම අගයක් ගන්න එක හේතුව තමයි අවිතන් තන්තුවක්. ඒ වගේම තමයි සුමට කප්පි මත තමයි මේ තන්තු යවලා තියෙන්නේ. අපි මෙන්න මේ කොටස සලකලා දැන් අපි මෙන්න මේ කොටස දාලා අපි දාමු F = ma සිරස්ස 15ට. එතන F = ma සිරස්ස 15 දැන් මම පසු කරගෙන බලන මේ නිව්ටන් 10ක බලන්න තියෙන්නේ. 10 ඍණ t සමාන මේ ස්කන්ධ 1 කිලෝග්‍රෑම් එක නිසා 1 කියලා දැම්ම a කියලා තරණයක් ගන්න පුළුවන්. මේක එකම පද්ධතියක් නිසා මේ පැත්තට තියෙන තරණය එකිනෙකට සමානයි. ඒක අපි මෙන්න මේ කොටස කරලා අපි දාමු මේ පැත්තට f = ma කියන එක. අස f කියන්නේ මොකද? අසන්තුලිත බලනේ. ඒක අසන්තුලිත බලම තමයි t වෙන්නේ. t = 1 ගුණ කිරීම a. ඒක අපිට මේක මෙතනට ආදේශ කළා අපිට පුළුවන් a වලට පිළිතුරක් ගන්න. කොහොමද? 10 ඍණ t = 1a 10 ඍණ 1a = 1a a සම අපි ලන්න පුළුවන් a සමානයි මේක පිසුළු කරගත්තන් පස්සේ 5 ms ඍණ 2 කියලා ගන්න. ඒතර මේකේ පද්ධතිය තරණය 5 ms ඍණ 2 වෙනවා. මේ කොටස ගමු. මේ කොටස ගත්තන් පස්සේ මෙතන තියෙනවා t එක. අපි මෙන්න මේ කොටසට f = ma දැම්ම පස්සේ මොකද වෙන්නේ පල්ලෙහාට? f = ma 10 ඍණ t එක සමානයි m වලට මෙතන ස්කන්ධයක් තියෙනවා. ඒත් වශයෙන්ම ස්කන්ධයක් නැති නිසා m බිඳුවක් වෙන අතරනේ අපි ගමු a1 කියලා. a1. ඒතර අපිට නම් t එක සමානයි 10 නිව්ටන් කියලා. මේ t එක 10 නිව්ටන් නිසා අපි මෙන්න මේ කොටස සලකලා අපි f = ma මේ පැත්තට දාමු. f = ma දැම්මම පස්සේ මොකද වෙන්නේ? t එක සමානයි ස්කන්ධ කිලෝග්‍රෑම් එකයි. මේක තරණ අපි a1 කියලා කිව්වා. එතන මෙතන 10 ආදේශ කරලා 1a1. ඒතර 1a1 සමානයි කියනද 10i ms රටන්ට එනවා. මේ කොටස ගත්තන් පස්සේ ඔකට එනවා තරණය 10i ms ඍණ 2. මේ කොටස ගත්තන් පස්සේ
පහයි එම්.එස් ඍණ 2. තුනන් ගේ මල්ලි මේ වගේ ගැටලුව සුළු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔකට මේක පුරුදු නම් පස්සේ මේ ගැටලු දැකගම ඔකට යන්ට අදහසක් ආ ඉක්මනට පිළිතුරු ලබා ගන්න පුළුවන්. මම මේ කියා දුන්න ඔකට මේ F සමාන M කිය සූත්‍රය භාවිතා කරන්නේ කොහොමද? කොහොමද මේ ගැටලුව සුළු වෙන්නේ කියලා කියා දෙන්න ඕන නිසා. දැන් අපි උත්තර වලට යමු. B මේසේ මැද ඇද ලී කුට්ටියේ කප්පියේ දෙසට තරණය වෙන අතර එහි එසේ නොවේ. ඒක වෙන්න බෑ නම් මේ මල්ලි A සහ B කියන දෙකම කප්පියේ දෙසට තරණය වෙනවා. ඒ වගේම A සහ B යන දෙකේ හැම ලී කුට්ටි තරණ එක මගයක් ගනි. අත් වශයෙන් කුත් නෑ මේක 5යි වෙනවා. මේක 10ක් වෙන නිසා අපිට මේ දෙවෙනි පිළිතුරත් ඉවත් කරන්න පුළුවන්. A කුට්ටියේ තරණය වැඩි. අත් වශයෙන් කුත් A කුට්ටියේ නෙමෙයි තරණය වැඩි වෙන්නේ B කුට්ටියේ තරණය. ඒතර මේකත් වැරදි. B ලී කුට්ටියේ තරණය වැඩි. ඒතර B කියන එකේ ලී කුට්ටියේ තරණය වැඩි. ඒක තමයි පිළිතුරුනේ. ඒක හේතුව තමයි B කුට්ටියේ තරණය 10mm ඍණ 2 වෙනවා. A කුට්ටියේ 5mm ඍණ 2 වෙන හින්දා. A හා B යන දෙකේ හැම ලී කුට්ටි තරණය නොවේක වැරදි. මම මේ ආකාරයට ඔකට සුළු කිරීමක් කරලා පෙන්නන කොහොමද පිළිතුරු ලබා ගන්න කියලා. ඒතර මේක පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 4. මේ ආකාරයට බලමු මේ ගැටලුව නිරාකරණය කරගන්න. මේ පිළිමවල යම් කිසි ගැටලුවක් තියෙනම් මම Facebook page එක හරහා සම්බන්ධ කරන එක නිරාකරණය කරගන්න කියලා කියන්න කැමතියි. අපි එහෙනම් දැන් ඊළඟ ගැටලුවට යමු. ඊළඟ ගැටලුවේ දේ දෙන්නේ ස්කන්ධේ M වන වස්තුවක් X අක්ෂෝ දිගේ V වේගයෙන් ගමන් කරන අතර හදිසියේම සරසම කැබලි දෙකකට කැඩී යයි. කැඩී ගිය කැබැල්ලක් V වේගයෙන් Y අක්ෂ සමාන්තර හිදන දිශාවට තල්ලෙ වේ නම් අනෙක් කැබැල්ලේ චලිත දිශාව ඉතා හොඳින් රූපණයන්නේ මොකද්ද කියලා තමයි අහලා තියෙන්නේ. ඒතර මේ අවස්ථාවේදී අපිට අවශ්‍ය වෙනවා රේඛීය ගම්මිත සංස්තිති මූල ධර්මය. ඒතර ඒ කියවෙන්නේ මොකද්ද? වස්තු පද්ධතියක් මත තෝරාගත් දිශාවක් ඔස්සේ අසන්තුලිත බාහිර බලයක් ක්‍රියා නොකරන්නේ නම් එම දිශාව වස්තු පද්ධතිය මුළු රේඛේ ගම්මිතව සංස්ථිති වේ කියන අවස්ථාවකටන්ට අවශ්‍ය වෙනවා. එතකොට ඒ ආකාරයට ගත්තාම පස්සේ අපිට පුළුවන් ගැටුමට පෙර පද්ධතිය මුළු රේඛේ ගම්මිතව ගැටුමින් පසු මුළු රේඛේ ගම්මිතව කියලා සූත්‍රයක් ලබා ගන්න. දැන් අපි බලමු මේ ගැටලුවට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. එතකොට මේකේ දීලා තියෙනවා මේ ආරම්භයේදී x m එක ස්කන්ධේ m කියලා දීලා තියෙනවා. ඒ වගේම මේක x දිශාවසේ v වේගයකින් ගමන් කරනවා කියලා ඔකටන්ට දීලා තිනතරා. ඒක තමයි මම මේ නිරූපණය කරලා තියෙන්නේ. ඊළඟට දියලා තියෙන හදිස්සිය සරසම කැබලි දෙකකට කැඩී යයි. කැඩී ගිය කැබලක් V වේගයෙන් Y අක්ෂයට සමාන්තර ධන දිශාව ඔස්සේ චලනය වේ. එතකොට සරසම කොටස් දෙකකට කැඩී කියලා දියලා තියෙන්නේ. සරසම කැබලි දෙකකට කැඩනම් අනිවාර්යයෙන් එක ස්කන්ධය එන්න ඕනේ M බෙදීම 2. ඒ වගේම V වේගයෙන් Y අක්ෂය එක කැබලක් V වේගයෙන් Y අක්ෂයට සමාන්තර ධන දිශාව ඔස්සේ චලනය වේ. එතකොට V වේගයෙන් y අක්ෂර සමාන්තර දිශාවක ඔස්සේ චලනය වේ කියලා තමයි දීලා තියෙන්නේ. අනෙක් කැබැල්ලේ චලිත දිශාව ඉතා හොඳින් නිරූපණය වන්නේ මොකද්ද කියලා තමයි ගැටලුව කොටන්ගේ අහලා තියෙන්නේ. පුළුවන් ඉතුරු කැබැල්ලේ දිශාව දන්නේ නැහෙනේ අපිට පුළුවන් එකිනෙක ලම්බ දිශා දෙකක් ලකුණු කරන්න. ඒතර අපිට පුළුවන් මේකේ ප්‍රවේගය මේ පැත්තට v1 කියලා දාන්න. මේකේ මේ පැත්තට වේ v2 කියලා දාන්න. මේකේ ස්කන්ධයෙන් බෙදීම 2 වෙනවා. ඒතර අපි මේ අවස්ථාවේ භාවිතා කරන මොකද්ද? වස්තු පද්ධතියක් මත තෝරාගත් දිහාක් ඔස්සේ අසන්තුල බාහිර බලයක් ක්‍රියා නොකරන්නේ නම් එම දිශාවට වස්තු පද්ධතිය මුළු රේඛේ ගම්මිත සංස්ථිති වේ කියලා මූල ධර්මය. දෙකට කැඩෙන පෙර මේ ගම්මිතා මොකද? මේ ගම්මිතාව MV වෙනවා. ඒක කොටස් දෙකට කැඩුනන් පස්සේ මේ ගම්මිතාව මේ දිශාව ඔස්සේ ලකුවන් පස්සේ මේකෙන් එන්නේ නැහැ නේ. ඒතර මේ කොටසින් ඇතුළ වෙනවා M බෙදීම 2 V 1. මේක සුළු කරාම කොටනවා V 1 සමානයි 2V කියලා. ඒතර මෙන්න මේ දිශාව ඔස්සේ අනිවාර්යයෙන් මේක ප්‍රවේගය 2V වෙනවා. දැන් අපි ඊළඟට බලමු සිරස් දිශාව ඔස්සේ රේඛික ගම්මිත සංස්ථිති මූල ධර්මය දාලා. ආරම්භයේදී බිඳුවයි. අවසානයේ මොකද? මේ දිශාව ඔස්සේ තියෙනවා M බෙදීම 2V. මේක පල්හැට පිළකුණු කරතොත් ඍණ V 2 M බෙදීම 2. ඒතර මේක සුළු කරාම ඔකටන ගන්න පුළුවන් V 2 සමානයි V කියලා. දැන් අපිට පුළුවන් මේකේ දන්නවා දැන් දිශා දෙකක් ඔස්සේ රේඛා මත අපි දැන් දිශා දෙකක් ඔස්සේ පවතින වේගයන් දන්නවා. V1 සමානයි 2V. ඒ වගේම V2 සමානයි V කියලා. දැන් මේ චලිත වෙන්නේ මේ මේකේ සම්ප්‍රයුක්ත පිහින්න දිශාවට. ඒ කියන්නේ මේ ඊළඟ මේ කැබැල්ල කැඩිච්ච කැබැල්ල චලිත වෙන්නේ මේකේ සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ තියෙන දිශාවට. සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ තියෙන්නේ කොහෙන්ද? මේ දෙක වර්ග කරලා වර්ගමූල ගත්තාම පස්සේ අපිට ගන්න පුළුවන් ඒක සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ විශාලත්වය කෝණ ගන්න පුළුවන් ඇල්ෆා නම් tan ඇල්ෆා සමානයි v බෙදීම 2v 1 බෙදීම 2 කියලා අපිට ගන්න පුළුවන් tan alpha සමානයි. ඊට පෙර කියා දියා දෙනව කඩන මේ සම්ප්‍රයුක්ත සලකම් පස්සේ මේ වගේ සුළු කිරීමක් කරලා උත්තරයන් මොන දිශාවකටද හොයන්න ඕනේ නැහැ. සම්ප්‍රයුක්ත හොයනකොට වැඩි ප්‍රවේගයක් තියෙන දිශාවට තමයි මේ සම්ප්‍රයුක්ත නැඹුරුලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ කියන්නේ 2v
වී එක සමන දෙකයි වී පැත්තන්නේ විශාලත්වය වැඩි. කියන්නේ මේ පැත්ත තමයි මේක සම්පූර්ණ නැඹුරුලා තියෙන. කියන්නේ මේ පැත්ත තමයි සම්පූර්ණ නැඹුරුලා තියෙන්නේ. ඒක නිසා මේ අංශෝ ගමන් කරන්න ඕන අන්නේ පැත්තට නැඹුරු වෙන දිශාවකට. ඒක නිසා අපිට මේක ගන්න පුළුවන් මෙන්න මේ දෙවැනි පිළිතුර. දෙවැනි පිළිතුර තමයි මේකේ x දිශාව ඔස්සේ කියන්නේ x දිශාවට ආසන්න නැත්නම් මේ දිශාවට නැඹුරු වෙන පැත්තට මේ අංශුවේ චලිතය පෙන්වලා තියෙන්නේ. ඒක නිසා අපිට මේක ගන්න පුළුවන් පිළිතුර දෙක කියලා. මේකෙදි නංගේ මල්ලි ඉතාමත් වැදගත් උනේ අපිට මේ රේඛීය ගම්මිත සංසි මූලධර්මේ භාවිතා කරන ආකාරය. උකට යන පුළුවන් දිශා දෙකක් සලකලා ඒ අවස්ථා දෙකට රේඛීය ගම්මිත සංසි මූලධර්මේ දාලා මෙන්න මේ ආකාරයට මේ ගැටලුව සුළු කළ පිළිතුරු ලබා ගන්න. මේ පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනම් අනිවාර්යයෙන්ම මම Facebook page එක හරහා සම්බන්ධ කරන එක निराකරණය කරගන්න කියලා කියන්න කැමතියි. මේක තේරුනේ නැත්නම් මේක නැවත තද්දිනේ කරන්න මොකද මම මේ කරේ කියලා. අපි නංගේ මල්ලි දැන් ඊළඟ ගැටලුවට යමු. ස්කන්ධය 5 කිලෝග්‍රෑම් වන වස්තුවක් ප්‍රස්ථාරයේ පෙන්වා ඇති අයුරින් කාලය T සමග විචලන වන සම්පූර්ණ F බලයට යටත්තේ තප්පර 10ක් තුළදී වස්තුව අයත් කරගන්න ගම්මිතාව වුණිය. ඒක කටි දන්න මේ වගේ ප්‍රස්ථාරයේ මාර්ගඵලයෙන් අපිට ලැබෙන්නේ ගම්මිතාව වෙනස් වීම. ඒක අපිට පුළුවන් මේකේ ගම්මිතාව හොයන්න මෙන්න මේකේ වර්ගඵලය හොයාගත්තොත්. මේකේ වර්ගඵලය හොයාගන්න කොහොමද? මේක ත්‍රපීසියමන්නේ. ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? එහෙනම් මොකද ත්‍රපීසියක වර්ගඵලය හොයන ආකාරයත් ඔකට්ටිය මේ අවස්ථාවේදී මතක තියාගන්න. කොහොමද? සමාන්තර පාද දෙකේ එකතු. මෙතන සමාන්තර පාද දෙක වෙන්නේ මෙන්න මේ පාද දෙක. මේ පාද දෙක එකතු කොහොමද? මෙතන මෙතනට 10 ධන මෙතන මෙතනට 6 බෙදීම දෙක. හොඳින් මතක තියාගන්න. සමාන්තර පාද දෙක එකතුව බෙදීම දෙක ගුණ කිරීම ලම්බෝස. ලම්බෝස වෙන්නේ කීයද? ලම්බෝස වෙන්නේ 5. මේක දෙක සුළු කරාම කොට ලබා ගන්න පුළුවන් 40 කියලා. ඒතොර ගම්මිතාවේ එකක අපිට දන්නවා kg ms ඍණ 1 කියලා. නමුත් මේක දීලා තියෙන ns වල නිසා අපිට ගන්න පුළුවන් මේකේ 40i ns කියලා. එතන මේකේ පිළිතුරු වෙන්නේ 40i ns කියන එක. අපිට සතිය බලාපොරොත්තු වෙන මේ සම්බන්ධව තවත් පුළුල් විග්‍රහයක් කරන්න. ඒක නිසා ලබන සතියේ ගෙන වීඩියෝ එක හොඳින් අධ්‍යයනය කරන්න. මොකද ඒකෙදිම සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ ගම්මිතාව විතරක් නෙවෙයි, අවසානයේදී ඒ වගේ ප්‍රස්ථාරයක් දීලා ඒ ප්‍රස්ථාරයසුලින් පිළිතුරු ලබාගෙන අවසානයේදී වස්තුවේ ප්‍රවේග සොයන ආකාරය එන්නේ ගැටලු තමයි ලබන සතියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. ඒක නිසා මේ වීඩියෝ නරඹලා ඔකට ලබන සතියේ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. ඒක ඉතාමත් වැදගත් වෙන කරුණු කීපයක් මම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දැන් ඊළඟ කොටසට යන්න. කොටස දීලා තියෙන රූපයේ දක්වා ඇත්තේ සරල රේඛාවක් ඔස්සේ ගමන් කරන ස්කන්ධයේ වංශුග ප්‍රවේග කාල වක්‍රයයි. දැන් පහත සඳහන් ප්‍රකාශලකා බලන්න. අපි දැන් ඒ ප්‍රකාශන වලට යන්න. ඒ කොටස දීලා තියෙන චලිත අවසානයේදී අංශුවෙහි මුල් ස්ථානයට ආපසු පැමිණ නැත කියලා. තොකට මන් දන්න ප්‍රවේග කාල ප්‍රස්ථාර මම ඊට පෙර කියා දීලා තියෙන වීඩියෝ එකේදී එක හොඳින් නරඹන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය ලැබෙන්නේ මොකද්ද? මේකේ වර්ගඵලින් අපිට විස්ථාපනය ලැබෙන්නේ. ඒතර මේ කියලා තියෙන මොකද්ද? යම් කි ස්ථානකින් පටන්ගෙන මේ දිශාව ඔස්සේ මේකේ වර්ගඵලෙන් අපිට ගන්න පුළුවන් ඒකේ විස්ථාපනය. ඒතර මොකද මෙතනදී අනිත් පැත්ත හැරිලා අපහු පිටිපස්සට ගමන් කළා. මේ පැත්තට ගමන් කළා. ඒතකොට මෙන්න මේ දෙකේ වර්ගඵල එකිනෙකට සමාන නිසා මොකදලා තියෙන්නේ? ආරම්භක ස්ථානෙට මේ වස්තුව පැමිණලා තියෙනවා. චලිත අවසාන දංශුවේ මුල් ස්ථානෙට ආපසු පැමිණ නැත කියන එක පිළිතුරු නිවැරදි වෙනවා. මේ ඒ පිළිතුර අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. ඒතකොට මේ සම්බන්ධව මම ඊට පෙර වීඩියෝ එක ගෙනත් දීලා තියෙනවා කන්න ප්‍රවේගාල සම්බන්ධ. ඒ කොටස මේක තේරුන්නේ නැත්නම් ඒ කොටස බලන්න තර ඔකට මේ කොටස පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ගණන් දෙල් තියෙන්නේ චලිත සිදුවන කාලය තුළ අංශුවේ ත්වරණයේ දිශාව වෙනස් නොවේ. මේ කොටසේ ත්වරණයේ දිශාව වෙනස් නොවීමට හේතු තමයි ප්‍රස්ථාරයේ ධන හරින පැති. කියන්නේ මෙන්න මේ පැත්තේ සහ මේ පැත්තේ පවතින එකම පැත්ත නම්. ඒතර මෙන්න මේක ඔකට දන්න මෙන්න මේකෙන් තමයි අපිට ත්වරණය කියන්න පුළුවන්. ඒතර මේකේ ඒකාකාර ත්වරණයක් කියලා ඔකට දන්නවා. එකම දිශාවක ධන අනුක්‍රමණය නැතිනේ. ධන අනුක්‍රමයක් පවතින නිසා ත්වරණ දිශාව වෙනස් නොවේ කියලා අපිට ගන්න පුළුවන්. ඒක නිසා B පිළිතුරත් නිවැරදි. කියන්නේ චලිත සිදුවන කාලය තුළ අංශයේ තර්ණයේ දිශාව වෙනස් නොවේ. ඒ කොටස තවත් විග්‍රහ කරනම් මේ ආකාරයට අංශුවක් මෙතනින් පටන්ගෙන මේ දිශාවට ගමන් කරනවා. මේක ධන දිශාව කියලා කිව්වොත් තුර කට්ටි දන්න මේක තර්ණය. ඇයි මම මේක තර්ණයක් කියලා කිව්වේ? කාලය සමග ප්‍රවේගය එන්න වැඩි වෙන නිසා අපිට මේක කියන්න පුළුවන් තර්ණයක් කියලා. ඊට පස්සේ මොකක්දලාද මේ ප්‍රස්ථාර ගොඩනැගිලා තියෙන ඍණ පැත්ත. ඍණ පැත්ත නිසා මොකක්දලා තියෙන්නේ? මේ වස්තුව මේ පැත්තට ගමන් කරන්න ආරම්භ කළා. ඒතර මේ පැත්ත මොකද්ද? ඍණ පැත්ත වෙනවා. තුන් මෙතෙන්දී මොකක්දලා තියෙන්නේ? මෙතෙන්දී ප්‍රවේගය එන්න අඩු වෙලා. ප්‍රවේගය එන්න අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රවේගය එන්න අඩු වෙලා කියන්නේ අපි කියන්නේ මන්දනයක් කියලා. මන්දනයක් කියන්නේ මොකද්ද? මන්දනයක් කියන්නේ අපිට තව වචනයක නිර්වචනය කරොත් ඍණ ත්වරණයක්.
ඍණතරණයක් කියන්න පුළුවන් අපිට මන්දනයක් කියලා. එතකොට මේ පැත්තට ඍණතරණයක් කියන්නේ අනිත් පැත්තට මොකද වෙන්නේ? ධනතරණයක් කරන මේ දිශාවට ධනතරණයක් කරන. ඒක නිසා තමයි අපිට කියන්න පුළුවන්න්නේ චලිත වන කාලය තුල අංශයේ තරණ දිශාව වෙනස් නොවේ කියලා. C කොටස තියෙන මොකද T සමාන T නොට් හිදී අංශු මත ක්‍රියා කරන ආවේගය අපරිමිත වේ. ආවේගය කියන්නේ මොකද්ද? ආවේගය කියලා කියන්නම් එමන්ලි ගම්මිතා වෙනස. ගම්මිතා වෙනසට තමයි අපි කියන්නේ ආවේගය කියලා. T සමාන T නොට් අවස්ථාවේ මේ ආවේගය මොකද්ද? ආවේගය තමයි MV නොට් ඍණ MV නොට්. මේ M කියලා ඍණ කියලා ගත්තේ මොකද? දිශා මාරුවෙන නිසා. ඒතර අපිට ඒකේ ආවේග ගන්න පුළුවන් 2 MV නොට් කියලා. නමුත් ආවේගී බලය අපරිමිත වෙනවා. ඒතර මේ අවස්ථාවේදී ආවේගය නෙමෙයි අපරිමිත වෙන ආවේගී බලය. ඇයි එහෙම කියලා කියන්නේ? කොට දන I සමානයි FT කියලා ගත්තොත් I මගින් අපේ නිරූපණය කියන්නේ ආවේගය. තවත් ආකාරයකින් නම් ආවේග කියලා ගන්න පුළුවන් ගම්මිතා වෙනස. ඒතර අපිට පුළුවන් F සමානයි IT කියලා ගන්න. ඒතර ඔකට යන පේනවා T සමානයි T නෝට් අවස්ථාවේදී කාලය මොකද වෙලාදී? කාලය බිඳුව වෙලා. බිඳුව වෙනවා කියන්නේ මොකද? කාලය බිඳුව වෙලා කියන්නේ කාලය. එතකොට කාලය බිඳුව වෙනවා කියලා කියන්නේ මෙතනදී අපි කියන්නේ ආවේගී බලය තියෙනවනේ. මෙන්න මේ ආවේගී බලය අපරිමිතාගයක් ගන්නවා. මෙතන ආවේගය එන දිහා දින්නේ ආවේගී බලය අපරිමිතාගයක් ගත්තයි කුණා අපිට C පිළිතුර නිවැරදි කියන්න පුළුවන්. නමුත් මේකේ දිහල් තියෙන්නේ T සමාන T නොට් අවස්ථාවේදී අංශුව මත ක්‍රියා කරන ආවේගය අපරිමිත වේ. ආවේගය අපරිමිත වේ කියන එක වැරදි. ආවේගී බලය මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා F සමානයි I බෙදීම T කියලා T සමාන T කියන්නේ බිඳුව. ඉතින් T නොට් කියන්නේ මෙතන පොඩි කාලයකදී කියන්නේ කාලයක් නැහැ බිඳු කාලේ බිඳුව කියලා අපිට ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ආවේගී බලය මේ F කියන්නේ ආවේගී බලයනේ. ඒ ආවේගී බලය අපරිමිත කියලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මේ එකට කොට පිළිසොප් යන්න පුළුවන් වෙන්නේ. එතකොට ආවේගය කියන එකයි ආවේගී බලය කියන එකයි දෙකක්. ඒක හොඳින් තේරුම් ගන්න. ඉදිරියට සමහර විට ගැටලුවක් එන්න පුළුවන් ඊළඟ අවුරුද්දවලත් මෙන්න මේ වගේ ආවේගය සහ ආවේගී බලය කියන එක. ඒ අවස්ථාවේදී මෙන්න මේ ගැටලුවකට මතක තියාගත්තොත් ඔකට ඇnde කොහොමද පිළිසොප් යන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. මම විතර මේ කියාදුන කොටස ඔකට තේරුණ ඇති කියලා මේ පීදමාන්දා යම් කිසි ගැටලුවක් තියෙනවා මම Facebook page එක සම්බන්ධ කරන්නේ ඒක निराකරණය කියලා ගන්න කියලා කියන්න කැමතියි. අපි එහෙනම් ඊළඟ ගැටලුවට යමු. ඊළඟ ගැටලුවේ දීලා තියෙන්නේ A සහ B වස්තු දෙකක එකිනෙක සමග ගැටෙන විට ක්‍රියා FA සහ ප්‍රතික්‍රියා FR බල නිවරදිව ඒවා මත ලකුණු කොට ඇත්තේ කවර රූපයන් හොද්ද? මම කඩන්න කියලා තියෙනවා. මම ඊට පෙර මේ සඳහා රූප සටහන් අරගෙන ගිය වීඩියෝ වල ඔකට දැන පැහැදිලිව මම එක නිර්මාණය කරලා කියා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දන්න ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන දෙකම ඇතිවන්නේ වස්තු දෙකක් තියෙනම් ඒ වස්තු දෙක මත නතුව එකම වස්තුව මත නෙවෙයි. ඒක නිසා අපිට විවාද කරන්න පුළුවන් මේ පිළිතුර සහ මේ පිළිතුර සහ මේ පිළිතුරේ වගේ මේ පිළිතුරත් විවාද කරන්න පුළුවන්. ඒතර පිළිතුර අංක 3. ඇයි ඒ ක්‍රියා කරන එකම වස්තුවක ඒ ක්‍රියා එය ක්‍රියාත්මක වෙන්නේ වස්තු දෙකක එකම ලක්ෂයට සමාන්තරයි. කියන්නේ මෙන්න මේ ආකාරය. ඒක කරේ දන්නා මම මීට පෙර රූප සරණක් ගෙනල්ලා මෙන්න මේ ආකාරය කියා දීලා දෙනවා. මොකද මේ කියන්නේ B මගිනේ මත තියෙන බලය. මේ කියන්නේ A මගින් B මත තියෙන බලය. මේ කොටස ඔකට මතක තියාගත්තා නම් මේකට පිළිසොප් යන්න පුළුවන්. ඒකින්ද මේ වගේ කොටස ඔකටිය මතක තියාගෙන මේ බල සටහන් කරන්නේ කොහොමද කියලා. හොඳයි මේ ගාන ඔයගොල්ලෝ දීලා තියෙන්නේ V වේගයෙන් ගමන් කරන වායු අංශුවක් අංශක 60ක පතන කෝණයකින් යුතුව පුෂ්ටියක් සමග ගැටි සමාන කෝණයකින් පරාවර්තනය වේ. වායුවේ සම්පූර්ණ ගම්මිතා වෙනස් වීම තමයි අහලා තියෙන්නේ. ඒතර මේ ගැටලුවකට මුහුදෙන කලින් දැනගන්න ඕනේ පතන කෝණයක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් නංගේ මල්ලි ඔකට මේ පතන කෝණයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ රේඛාවක් ගත්තාන් පස්සේ අපි ඒකට නිර්මාණය කරන ලම්භකයක්. මෙන්න මේ ලම්භකය සමග සාදන කෝණයට තමයි අපි කියන්නේ පතන කෝණය කියලා. එතකොට මේ ලම්භකය සමග සාදන කෝණයට අපි කියනවා පතන කෝණය කියලා. ඒ වගේම පුෂ්ටිය සමග ගැටි සමාන කෝණයෙන් පරාවර්තනය වෙන. පරාවර්තන වෙන කෝණය තමයි මේ දීලා තියෙන්නේ. මේක පරාවර්තන වෙන කෝණය, මේක පතන කෝණය වෙනවා. එතකොට සමාන කෝණ නිසා අපි මේක අංශක 60 නිසා පරාවර්තන වෙන කෝණයත් අංශක 60 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ ගැටීමේදී එතකොට මේක V ප්‍රවේගයෙන් ගමන් කරන වායු අංශුවනේ. එතකොට අපි මෙතන V ප්‍රවේගය දීලා තියෙනවා. ඒ වගේම මේක පරාවර්තන ප්‍රවේගය V කියලා මම අරන් තිනවා. මේක පතන ප්‍රවේගය V සහ පරාවර්තන ප්‍රවේගය V ලෙස මම අරන් තියෙන්නේ.
මේ අංශුව ගැටනම් පස්සේ කිසිදු ශක්තිහානියක් සිදු නොවනවා කියලා හිතලා තමයි මේ පරාවර්තනය වෙන ප්‍රවේගය v කියලා අරගෙන තියෙන්නේ. නැත්තම් මේක ඔප්පු කළාත් අපිට ගන්න පුළුවන්. මම කොටන කියාද නම් මේක ඔප්පු කළ කොහොමද පරාවර්තනය වෙන ප්‍රවේගය ගන්න කියලා මේක කොටයක වැඩිදුර දැන ගැනීම සඳහා තමයි මම කියා දෙන්නේ. දැන් මේ වායු අංශුවක් ඇවිල්ලා මෙන්න මෙතන ගැටනකොට කොටි දන්නා මෙන්න මේ වායු අංශ මේ ආකාරයට ගැටිලා ගමන් කරනකොට ඒ වායු අංශ මත ඇති වෙන ආවේගී i කියලා. එතකොට මේ තලය නිසා මේ අංශුව මත ඇති වෙන i කියලා ආවේගී. උතර මේකේ ගමන් මාර්ගය වෙන්නේ මෙන්න මේ පැත්තට. ඒ වගේම අනිත් ගමන් මාර්ගය පරාවර්තන ගමන් මාර්ගය වෙන්නේ මේ පැත්තට. අපි ඒක v1 කියලා ගමු. එතකොට මේකේ දියල් දෙන පතන කෝණ අංශක 60යි. ඒ වගේම පරාවර්තන වෙන කෝණය අංශක 60යි කියලා. දැන් අපිට පුළුවන් නේද මෙන්න මේ අංශුවට i සමානයි ඩෙල්ටා mv කියන සූත්‍රය භාවිතා කරන්න තිරස් දිශාවට. මේක දෛශිකයන් නිසා තමයි මේ දිශාව ලකුණු කරන්නේ. අපි තිරස් දිශාව ලකුණු කරන් පස්සේ අපිට පුළුවන් මේ i කියන එක තිරස් දිශාවට. ඒ කියන්නේ තිරස් දිශාවට විභේදනය කරන් පස්සේ අපිට එනවා i cos 90 කියලා. මේක අංශක 90යිනේ. તો ඒ වගේම ડેલ્ટા એમ વી කියන්නේ මොකද්ද? ගම්මිතා වෙනස. ගම්මිතා වෙනස අපිට ගන්න බලම් පසු ගම්මිතාවෙන් අඩු කරන පෙර ගම්මිතාව. පසු ගම්මිතා මොකද්ද? මෙතන v1 වෙනවා. ඒතර මේක අපි ගන්න පුළුවන් mv1 sin 60 ඍණ පෙර ගම්මිතාව මොකද්ද? mv sin 60 කියලා අපිට ලියන්න පුළුවන්. මේකේ දිශාව පිළිබඳ තාමත් වැදගත් වෙන්න ඕන. එතකොට mv1 sin 60 ගත්ත. එතකොට මේ පැත්තට මේ දිශාව තමයි මේක විභේදනය කරන් පස්සේ නේ. ඒ වගේම mv sin 60ත් මේ පැත්ත විභේදනය කරන් පස්සේ දිශාවට එන්නේ. අනිත් කාරණාව තමයි කොටි දැනගන්න ඕනේ විභේදනය කරනකොට කෝණය ඔස්සේ නම් අපි ගන්නේ cos. කෝණය ඔස්සේ නම් මෙතන cos 60 කියලා ලියනවා. කෝණයට ප්‍රතිවිරුද්ධ නම් sin 60 කියලා ලියනවා. මේක කොටන මම ඊට පෙර ප්‍රවේග විභේදනයේදී කියා දුන්න එක ඊට පෙර වීඩියෝ එක ඇති. කොට ඒකත් නාලා බලලා ඒකත් තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් අපි දන්නවා cos 90 කියන්නේ මොකද? cos 90 කියන්නේ බිඳුවයි කියලා. දැන් අපි ලියන්න පුළුවන් බිඳුව සමානයි mv1 sin 60 ඍණ mv sin 60 කියලා. දැන් මේක අපිට සුළු කරලා අපිට ගන්න පුළුවන් v1 සමානයි v කියලා. මේ ආකාරයටත් පුළුවන් අපිට මේ පතන ප්‍රවේගය සහ පරාවර්තන ප්‍රවේගය අතර සම්බන්ධය ලබා ගන්න. ඒතර අපිට කියන්න පුළුවන් මේ v1 කියන්නේ මොකද්ද? v1 කියන්නේ v කියලා. ඒ ආකාරයෙන් මම මෙතන කිව්වා පතන ප්‍රවේගය සහ පරාවර්තන ප්‍රවේගය කිනකට සමානයි කියලා. නැත්තම් ශක්ති සංස්තින් නියම භාවිත කරලා තෝකටෙන්ට මේකේ පතන ප්‍රවේගය සහ පරාවර්තන ප්‍රවේගය තේරුම් ගන්න පුළුවන්. දැන් ගාන ගැටළු අහලා තියෙනේ වායු අනේ සම්පූර්ණ ගම්මිතා වෙනස් වීම. මේ ගම්මිතා වෙනස් වීම දිශා දෙකක් ඔස්සේ ගන්න ඕනේ. එකක් තමයි සිරස් දිශාව ඔස්සේ අනිත් එක තිරස් දිශාව ඔස්සේ. අපි තිරස් දිශාව ඔස්සේ ගත්තොත් එහෙම අපිට එනවා ගම්මිතා වෙනස සමානයි මොකද? පසුගම්මිතාව. පසුගම්මිතාව වෙන්නේ මෙන්න මේකේ. අපි ලියන්න පුළුවන් mv sin 60 ඍණ පෙරගම්මිතාව මොකද්ද? mv sin 60. එතකොට අපිට එනවා මෙතන බිඳුවයි කියලා. ඒ කියන්නේ තිරස් දිශාව ඔස්සේ ගම්මිතාව වෙනස බිඳුවයි කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම සිරස් දිශාව ඔස්සේ ගම්මිතාව වෙනස අපි ගත්තොත් අපිට ලියන්න පුළුවන් කොහොමද? පසුගම්මිතාව. ඒ කියන්නේ මෙන්න මේක mv cos 60. තුනන්ගේ මල්ලි මේකේ දිශාවත් තාමත් අදගත් කරලා මේක සිරස් ඉහළට අනිවාර්යයෙන් මෙතක තියෙන සිරස් ඉහළ නිසා මෙතන ලකුණු වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අඩු කිරීම පසුගම්මිතාව. අඩු කිරීම පෙරගම්මිතාව. පෙරගම්මිතාව මොකද්ද? මෙන්න මේ කොටසෙන් තමයි අපිට පෙරගම්මිතාව වෙන්නේ. ඒක අපි ලියන්න පුළුවන් mv cos 60 කියලා. ඔය දන්නවා මෙතෙන්දී දිශාව පිළිබඳ සැලකලිමත් වෙන්න ඕන නිසා ඔකට දන්නා මේ දිශාවත් සිරස් පහල් නිසා අනිවාර්යයෙන් මෙතන ඍණ ලකුණක් එන්න ඕන. ඒතර අපිට මේක සුළු කරාම එනවා 2mv cos 60 කියලා. කොටි දන cos 60 කියන්නේ භාගයයි. ඒක නිසා 2mv ගුණ කිරීම භාගය සමානයි mv කියලා අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. පිළිතුර වෙන්නේ mv කියලා ඔක ලබා ගත්තා. මේක පිළිතුර වෙන්නේ අංක 3. මෙන්න මේ ආකාරයට තමයි මේකට පිළිස්ස පැනේ. මේ ගැටළු පිළිබඳ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මම Facebook page එකලා සම්බන්ධ කරගෙන ඒක අනිවාර්යෙන් निराකරණය කරගන්න කියලා කියන්න කැමතියි. දිනාගේ මාලිය අදගෙන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කොටසමින් අවසන්. ඔබ සැමට සුබ දවසක්.